දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර් දිසානායක වර්ෂ 1968 නොවැම්බර් 24 ගලේ විලාසන්නේ මකුළුගස්සය ගමේ මාතෘ නිවාසයේ තමයි අනුර උපත ලබන්නේ. අනුරගේ පියා කම්කරුවෙකු වන අතර මව ගෘහණියක්. පවුලේ හිටිය වැඩිමහල් සොයුරියත් මොහොත් පමණයි. අනුර කුමාර්ගේ ලිපිණිය වෙන්නේ කොළඹ දෙසට තන සිග්නල් කණුව අසල නන්දම් පිටියේ තමුත්තේ ගම යන ලිපිණිය. ඉතින් මේ කුඩා කලින් ඉඳලම දුප්පත් ක්‍රමෙන් පෙළුණු මොහු පියාත් සමග ගොවි තැන් කිරීමට, ඒ වගේම පොඩි කාලේ කෝච්චියේ වෙළඳාම් කිරීමටත් පටන් ගත්තා. මෙලෙස වෙළඳාම් කරන අතරතුර කෝච්චියේ තමගේ පාසලේ ගුරුවරුන් හැම හම්බුනාම මෙයා කළා තියෙන වෙළඳාම් කරන වහංගල ගමනක් යනවා වගේ රඟපාන එක තමයි. කුඩා කාලේ විනෝදාංශ වශයෙන් වැව් වල පිහිනීමට සෙල්ලම් කිරීමට කැමති මොවුන් චිත්‍රපට නැරඹීමටත් අමතක කරේ නැහැ. ඒ කාලේ යාළුවන් සමග බයිසිකලයෙන් කිලෝමීටර් 16ක් පමණ දුර ගෙවා සිනමා ශාලාවලට ගිහිල්ලා චිත්‍රපට නැරඹීමට මොවුන් පෙළඹිලා හිටියා. අනුර කුමාර් 8 වසරේ ඉගෙන ගන්න කාලේ තමගේ මාමගෙනස් සමග තමයි පළවෙනියටම ජනතා විමුක්ති පෙරමුණ රැස්වීමක් බලන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම දා රෝහණ විජේවීරත් ඇවිල්ලා තිබුණා. ඒ රෝහණ විජේවීර දුටු පළමු සහ අවසාන අවස්ථාව බව අනුර කුමාර පවසනවා. අනුර කුමාර් තඹුත්තේගම ගාමිණී විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය කරලා අනුර කුමාර් ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයෙන් ගණිත අංශින් උසස් පෙළ ආධාරල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවා. 1987 දී තම පවුලේ හිතවතෙකු වූ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නියෝජිතයෙකු වෙච්ච සම්පත් කියන සහෝදරයා සමග තමයි අනුර කුමාර් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වූයේ. 1989 ඇතුළු කලබල සමග අනුර කුමාර් ජීවත් වෙච්ච නිවස පිළිපත් කරා. ඉන්පස්සේ මවත් සමග ගොස් දෙමාපියන් සමග කුඩා කුස්සි කැලේක ජීවත් වුණ මොවුන් 93 දී පමණ නැවතත් තඹුත්තේ ගමට ගොස් කුඩා කාමරයක් හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. මුල් කාලයේදී ආදායම ලබා ගැනීම සඳහා ගොවිතැන්ට පිවිසු අනුර කුමාර් මිරිස් වගේ දේවල් වගා කරන්න පිළිගුණා. ඉන් අනතුරුව ටියුෂන් ගුරුවරයෙකු ලෙසත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ගණිතය ඉගැන්වීම සඳහා ආඩියාගල, මීගමුව, නුවර නුගවෙල යන ස්ථානවල ටියුෂන් පන්ති පවත්වලා තියෙනවා. ඒ වගේම 90-93 කාලය අතර ආඩියාගල මහවිද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙසද සේවය කළා තියෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ජීවිතයේදී ශිෂ්‍ය දේශපාලන කටයුතු වලින් ක්‍රියාකාරීව කටයුතු කරා. පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජික වශයෙන් 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණා. 2014 ජනතා විමුක්ති පෙරමුණේ නායකය බවටත් පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන ගමන් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා වුණා. ඔයාලට සුබ දවසක්.